ලම්බනම පෙන් අපි දැන් මෙහෙන් values එකක් එහෙට pass කරා ඊට පස්සේ මෙතෙන් මම මේ values දෙක එහෙට pass කරා ඒ කියන්නේ man කියන class එකට හැබැයි එහෙන් මම data pass වුණ නැහැ data pass නැතිනම් තමයි අපි void කියලා ගන්නෙ ඒ කියන්නේ return type එකක් නැහැ කියලා කියන්නේ ඊට පස්සේ අපි බලමු return type එකක් තියෙන data මම මෙතන හදා ගන්නවා object කරනවා public මම මේකෙන් int කියලා දාන්න return type ඊට පස්සේ cal කියලා දාන්න නම ඊට පස්සේ parameter list එක ඊට පස්සේ සංගලව රන් ඇතුලේ දියනවා මම මෙහෙන් ගන්නවා int i කියලා වේරියබල් එකක් වයි int x කියලා වේරියබල් දෙයක් ගන්නවා ඊට පස්සේ මේක කරන්නේ මේ දෙක කැල් කරන එක i වැඩි කරනවා x වලින් මම ඒක int z කියලා වේරියබල් එකක් කරලා සමාන කරනවා ඊට පස්සේ මම මේකෙන් දැන් int කියලා value එකක් තව return කරන්න ඉන්න return කියලා දාලා return කරන අවසාන value එක මොකක්ද කියලා මම මේක දානවා උතර මේ තියෙන ඉස මේක වෙන දැන් අරහින් එනවා i කියලා ආගේකොයි x කියලා ආගේකොයි මේ දෙක ඇවිල්ලා මෙතනට ඇවිල්ලා මේක කැල් වෙලා ඒ අගේ එක තියෙනවා රිසර්ට් වලට. ඊපස්සේ රිසර්ට් වලගේ මේ රිටර්න් කරනවා මෙන්න මේ මෙතඩ් එක කොහේ හරි කෝල් කරපුවා. ඒ කියන්නේ මෙතඩ් එක කෝල් කරා. අපි මෙහි බලමු. මම හදනවා. මම කියන class එකක් එකේ mm කියලා එකක් හදා ගන්නවා. new man ඊපස්සේ capital man ඊට පස්සේ මම mm dot call කරනවා cal කියන එක ඔබලන්ට වෙන මෙතන මේ මම doc type එක දාගත්තේ නෑ එහෙනම් ඕන නෑ ඒකත් ඔයගලන්ට දාගන්න පුළුවන් මෙතන ලේරයි තරුවයි තොර නම කල් දෙකල int කියනවා i එකට ගන්නවා int අගයක් ඕන example pa boss mama ne karat karnawa ha boss ekam return type ekak karanne i wedi karna x wali return karanne kiyala da සේව් කරගන්න මෙහෙට කියලා බලනවා කැල් තුරවලා වෙන ඩොක් ටයිප් එක මොනවාද පැරමීටර්ස් ඉල්ලන i කියන්නේ int එකක් ඉල්ලන x කියන්නේ int එක නෝස් රිටර්න් කරන්නේ i වැඩි කිරීම x එහෙනම් මම මේක මෙව කරලා තුරවලා මෙතනක් වෙන්නවා මේ තන් data type එක රිටර්න් කරන්න මොනවාද කියලා අපි කලින් ඒ වගේ මේ void කියලා තියෙන ඒ වගේ මොකක් data රිටර්න් කරන්න නැති හින්දා තනනම් පළවෙනි එක ගන්නවා 6 එන්න ගන්න 6 මම මේ ඔහා පොඩ්ඩක් කමෙන්ට් කරගන්න මම රන් කළවල ඔරණි වෙන මොකක් අවුට්පුට් එකක් නැහැ කියන්නේ අපි කොහෙන්වත් ඉල්ලුවේ නැහැ අවුට්පුට් එකක් දෙන්න කියලා මෙතනත් නැහැ මෙතනත් නැහැ දැන් මම මෙහෙන් එන්නේ int අගයක් හින්දා රිටර්න් වෙන්නේ මම මේකේ දානවා int a සමාන answer කියලා. එන්න මේ පැත්තත් එන්න return value මේ int value එකක් හින්දා මේ පැත්ත int variable එකක් හදා ගන්නවා. class object එකක් දානවා. එන්න මේ variable එක print කරන්න. මේ නැත්තම් මොකද කරන්න පුළුවන් එකපාරක් මෙතන object එකක් දානවා.
main print කරන්න මෙතන values එක අපි දෙකම දාලා බලමු කොහොමද කියලා. ඉතින් වෙන දෙක 36 36 කියලා මම එකක් අයින් කරනවා එකින් වලන්න දෙකක් ඕන. ඉතින් මෙතන දානවා 4 වැඩි කිරීම 2. දැන් 8යි කියලා. අබලන්න සාමාන්‍යයෙන් මම හිතන තේරුණා ඇති කියලා. මෙන්න මේ වගේ. දැන් අපි මේක මම තව කොපියක් දා ගන්නවා. මේකේ මම කියලා ලියලා මෙතන දාන string variable දෙක. තව string එක දානවා මේක. B කියලා දාන්න. ඊපස්සේ මෙතන දැන් අපි දෙන්නේ වෙන වචන දෙක එකතු කරලා යවන්න කියලා කියන්නේ. පිටතට මම දාන්න string කියලා එකක් හදාගෙන a plus b. දැන් දැස කරලා දැම්මත් ඒවා ඕනනම් incredible type string can be converted int කියලා කියන්නේ. මෙතන අපිට return type එක දීලා තියෙන්නේ int කියලා. මේ අපිට මේ ආසය එක මේක දෙන්නේ string වලට. ඒකයි ඒ කියන්නේ. අපි මේක return type එක කරන්නේ string කියලා. ඊට පස්සේ main class එකට ගිහලා හදනවා object එක. මේක copy කරලා ගන්න. m3 කියලා. Same 3 dot plus මේකෙත් තියෙන string එක string දෙක මම මේක දානවා. අය කලින්ගේ මේක string එකටම string එක මෙතන print කර ගන්න ඕන. කාල් කළ බල. අපරන් වෙන IMLK. ගොනන් මෙතන වෙන data type එකක් යවන්න බෑ. ඔරේ රේක එක නම් මේ int tag එක string වලට convert කරන්න බෑ කියලා කියන්නේ. මෙන්න මේ class එකට කියන්නේ අපේ template class එකක් කියලා. මෙන්න මේකට කියන්නේ implementation class එකක් කියලා. මෙන්න මේකද අපි මේ අර class එකේ හදාගන්න object එක. ඊට පස්සේ අපි බලමු instance variable කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක තමයි මේ main class එක. මේක main method එකක් නෑ. මම හදාගන්න private variable කනම string name කියලා. කලමං method එකක් හදා ගන්නවා. දැන් මෙතන මේක කියන්නේ instant variables. මේ class එක ඇතුලේ විතරක් පාවිච්චි කරන්න පුළුවන් වෙන. සම හදා ගන්නවා. thread එකක් wait මේක return type එකක් මන්නේ නැහැ කියනවා. set name කියලා ගන්නවා. මම string එකක් හදාගන්න nm කියලා. ඊට පස්සේ මම එන nm එක මෙන්න මේ variable එකට assign කරගන්න. එතකොට මේ variable එක access කරන්න පුළුවන් මේ class එක ඇතුළේ ඉඳලා විතරයි. මේක private කියලා දෙන ඉන්න. පස්සේ මම තව method එකක් හදා ගන්නවා. public ඒක void තමන් ගන්න හායි කියලා. මෙන්න
வாங்க சாப்பிட்டா தானா? கேட் கரணும் மென்மே நேம் ஸ்ட்ரிங் நேம் மென்மே ரன் கல பல மேகே மேகே மம்மி அதா கரணும் ஹியூமன் கேன கிளாஸ் ஏகே செட்டா மம்மி சவுட் கலிங் கப்பா பட்ட கமெண்ட் கரணும் Man, ¿qué es aquí? Object, ¿cada vez no? Me, new man, los mangos me, dot, set name, ¿qué es? ¿Qué es que void meter return type es? మిగతా డేటా ఎవరిని ఇతరాయి పుల్లమ్మే ఇక్కడ నిమ్మకి ఇటు పాస్సే తమ్మీకి తమ మీ తడ్డి అత్తేనామా ఏ గారికినా ఆయన మిమ్మే మీ తడ్డి మీకు రానుకెళ్ళా మా పేదలు కరానా మమ్మీ హాయ్ నిమ్మకి ఇలా මේකෙ වෙන්නේ අපි මෙහෙන් ඔබ්ජෙක්ට් එකක් හදාගෙන ඒ ඔබ්ජෙක්ට් එකේ එක මෙන්න මේ set name කියන method එකට value එක pass කරනවා මෙන්න මේ string name කියන එක මෙන්න මෙතන ඒ value එක මෙන්න මේ instant variable එකට pass කරගන්නවා මේ class එක ඇතුළතින් ඊට පස්සේ instant variable එක මෙන්න මේ hi කියන method එක ඇතුළේ නම් පාවිච්චි කරන එක තමයි වෙන්නේ අපි ඊට පස්සේ මෙහෙ ඉඳන් කරන්නේ මේ man කියන class එකෙන් හදාගත්ත object එකේ me කියන එකේ මෙන්න මේ hi කියන method එක call කරනවා ඊට පස්සේ බලමු Java වල තියෙන මේ constructor කියලා method එකක් තියෙනවා අන්න ඒක බලමු කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා ඊට මුලින්ම කරන්න ඕන constructor එකක් අනිවාර්යෙන් public කරන්න ඕන ඒකේ නම එන්නේ මේ කියන්නේ return type එකක් නැහැ මොකද ඒකින් නම් අපි පාවිච්චි කරන්නේ class එකේම නමයකට ඊට පස්සේ මෙන්න මේ විදිහට හදා ගන්නවා මෙන්න මේ හදාගෙන අපි මෙතනින් හදා ගන්නවා public කියලා මම හදා ගන්නවා click name ඒක ඇවිල්ලා string එකක් මම තව එකක් හදා ගන්නවා ඒක int ඒක දානවා h කියලා මම මේ construct එකට ගියා මෙන්න මෙහෙම value දෙකක් එනවා ඔයාට string n කියලා එකකොයි int B que le doy. Y lo hacemos con el name. Name que no vale ubicar equal que no. N que no cara. Me name me name que no vale ubicar. N que no vale ubicar. Lo hace. A que no vale no. B que no vale ubicar. ඊටවස් අපි මේක මේන් කාස් එකට ගිහිල්ලා ඔගලන්ට වෙනවා මේ ඔක්කොම දැන් ග්‍රෑස් ආවා ඒ මොකද දන්නවද මෙන්න මේ මේන් මෑන් කියන ක්ලාස් එකේ මෙන්න මේ කන්ස්ට්‍රක්ට් එක තේන හින්දා දැන් මෙයා ඔබ්ජෙක්ට් එක හදනකොටම මේකට වැලියුස් ඉල්ලනවා අපි ඒ ටික පොඩ්ඩක් කමෙන්ට් කරමු මම ඒකම කමෙන්ට් කරගත්තා ඊටවස් අපි බලමු මෑන් කියන ක්ලාස් එකේ මම හදනවා M10 කියලා ඔච්චෙද ඒකේ මම new එකක් හදනවා මෑන් කියලා තොර පේන ඔයගලන්ට ඔබ්ජෙක්ට් එකක් හදනකොට මෙතනදී වැලියුස් වෙලනවා
මේකද අපිට වාසියකුත් තියෙනවා. එතකොට මේ ඔබ්ජෙක්ට් එක හදන වෙලා මේ අවශ්‍ය වැලියුස් දෙන්න පුළුවන්. මෙතනත් මෙන්නේ අතාල මොනවායි ස්ට්‍රිං එකක ඉම්පැක්ට් වෙයිලානේ. මම ස්ට්‍රිං එකට දෙනවා මෙතනම. සමන් කියලා මෙෂ මෙතන තන ඉන්ටර්ල් එකක් කියලා නේද 25 කියලා. මොකද වෙනවද මෙතන මේ මේ ක්ලාස් එක මේ ඔබ්ජෙක්ට් එක හදන වෙලේම වැලියුස් ඉල්ලුවා. string edge එක ඊට පස්සේ මෙහෙදි construct කරලා අපි pass කරනවා මෙන්න මේ values දෙක. object එක හදන ගමන්ම අපි කලින් මේ වගේ object එකක් හදද්දී මේ construct එක pass කරේ default value කියලා දෙනවා. එහෙනම් Java මෙයා මෙයාට කැමති values දැම්මේ. දැන් අපිට ඕන values දාලා තමයි අපි මෙහෙන් අපිට ඕන වැඩ ටික කරගන්නේ. ඊපස් මම මෙතන දානවා sout එකක් දාලා m10 කියන එක dot m10 dot මේක මෙන්න මේ වගේට මෙතෙන් මම name එක print කරගන්නවා. ඊස්සේ මේකේ h කියලා තියෙන එකක් print කරගන්න. මම දැන් මේක print කරගෙන බලන්න. මෙන්න මේ වගේ හොරන්න පුළුවන්. දැන් අපි මෙන්න මේ වගේ එකක් මේක construct කරලා මේ විදිහට හදාගත්තා නම් අපිට මේ විස්තර ගොඩාක් තියෙනවා. අපිට මෙන් මේ වෙලාවේදී ඔබ්ජෙක්ට් එක හදන වෙලාවදී ඩේටා ටික පාස් කරා. ඊට පස්සේ අපිට ඒවා ඕන තැන් වලදී ඇක්සස් කරන්න පුළුවන්. මේක අර අප කලින් මෙහෙම දුන්නා වගේ ඩේටා මේ මේකින් කර දෙන්න ඕන. මේක මෙහෙම තනි කන්ස්ට්‍රක්ට් එකක් රව දුන්නා මෙතන මැදින් ඩේටා ටික. ඊපස්සේ මම මේ විදිහට මේක print කර ගන්නවා. මේකෙන් තව ඔබ්ජෙක්ට් එකක් හදලා පෙන්නන්න මේවා නදන m11 කියලා. මේකෙත් කමල් දෙක මෙන්න මේ ඔබ්ජෙක්ට් එක හදන වෙලාව ගන්න ඩේටා දෙන්න බෑ. මම මේක print කරා. run කළා. මම කාමදන සමන් 25 කියලා අපි මෙතන ඉල්ලුවෙත් m10 එක එක. ඔය මෙතන m11 එක එක ඉල්ලනවා. සෙන් මේ මෙතන පොඩි ස්පේස් එකක් දා. මෙන්න මේ වගේ බලන්න. ඔබ්ජෙක්ට් එකක් හදුවා. එතනම දුන්න ඩේටා ටික. නැදේ. අපි සහ හදුවා මේක කොහොමද අපේ ප්‍රොජෙක්ට් වලදී හම් පාවිච්චි කරන්න කියලා.